ඉතිහාසයේ ලියවෙන්නේ නිදහසේ ගලා යන අවලස සුගම්‍ය සිදුවීම් ගලපමින් නෙමෙයි. විසුණු යුද්ධ ප්‍රයාම ගලා යන රුද්‍රගංගා සහ කුදුරු මරණය සහිත මහා වික්‍රමයන් ඇසුරෙන්. එබඳු දීර්ඝ ඉතිහාස කතාවක එක පරිච්ඡේදයක් දැන් අවසන් වෙලා තියෙනවා. එලෙස තම ජීවිතය කැප කළ වීරෝදාර රණවීරවන් පිළිබඳ ගෙනෙන වීඩියෝ පෙළහැරි තවත් එක් දිගහැරුමක් ලෙස ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකාය නැත්නම් STF වීරයන් පිළිබඳ දිගහැරෙන තේජාන්විත වූ දිගහැරුමයි මේ. එදස් නමසී අසුතුන අවුරුද්දේදී විශේෂ කාර්ය බලකාය බිහි කිරීම ශ්‍රී ලංකාවේ පොලිස් ඉතිහාසයේ ඉතාම සුවිශේෂ සංදිස්ථානයක්. එතෙක් එදිනදා සිවිල් කටයුතු වලට පමණක් සීමා වෙලා හිටිය පොලිසියේ පරාසය විශාල ලෙස පුළුල්වීමක් විශේෂ කාර්ය බලකාය නිසා සිද්ධ වුණා. යුද්ධමය වශයෙන් සහ විවිධ ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුමක් සහිත පිරිසක් මේ නිසා පොලිස් දෙපාර්තමේන්තුව තුළින් බිහි වුණා. 80 දශකයේ දේශපාලන වේදිකාවල සහ පෙළපාලිවල STF අපේපා විශේෂ කාර්ය බලකාය විසිරුවන්න ආදි වශයෙන් සටන් පාට රැව්පිලි රැවුලුණා. ඒ වුණාට අද වෙනකොට සමාජයේ ඕනෑම තර්ජනයක් තිබෙන ඕනෑම තැනකට STF යොදවන්න කියලා ජනතාවම ඉල්ලා සිටිනවා. මීට වඩා සහතිකයක් විශේෂ කාර්ය බලකායට අවශ්‍ය නැහැ කියලයි මම නම් හිතන්නේ. ගෙවිගේ දශක තුනහමාරක කාලය තුළ විශේෂ කාර්ය බලකාය ජනතාව අතර දිනාගත් විශ්වාසය සහ ගෞරවය ඒ තුළින් ඔයාලට මොනවට පැහැදිලි වෙනවනේ. විශේෂයෙන්ම යුද්ධ සමයේදී විශේෂ කාර්ය බලකාය නැගෙනහිර මුදා ගැනීමේදී ලබා දුන් දායකත්වයේ ඉතිහාසයේ සුවිශේෂී සටහනක්. තොප්පිගල, මඩකලපුව, වාකරේ, සාම්පූර් වගේ ප්‍රදේශවල විශේෂ කාර්ය බලකාය තමන්ගේ බලය මැනවින් තහවුරු කරන්න සමත් වුණා. ඒ ලෝකයේ බිහිසුණුම ත්‍රස්තවාදී සංවිධානයක් පරාජය කරන්න ලබා දුන් අද්විතීය දායකත්වය. එදා 60 දෙනෙකුගෙන් ආරම්භ කළ විශේෂ කාර්ය බලකාය අද විශාල පිරිස් බලය සහිත ඉතාම උසස් විනයක් වගේම ශ්‍රේෂ්ඨයන් ගණනාවක විශේෂඥ දැනුමක් සහ යුද්ධමය වශයෙන්ද ශක්තිමත් පරිපූර්ණ ආරක්ෂක අංශයක් ලෙස දියුණු වෙලා තියෙනවා. විශේෂයෙන්ම ප්‍රභු ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකාය සතු හැකියාව සහ විශේෂඥභාවය ලෝකයේ පුරාම විශාල කීර්තියක් අත්පත් කරගෙන තියෙනවා. ඒ නිසාම තමයි 2008 වර්ෂයේදී බීජිං ඔලිම්පික් උළෙලේ විශේෂ ප්‍රභු ආරක්ෂාව සම්බන්ධව ශ්‍රී ලංකාවේ විශේෂ කාර්ය බලකාය සහය ලැබුණේ. එය ලෝක මට්ටමින් විශේෂ කාර්ය බලකායට ලැබුණු මහත් ගෞරවයක් සහ හොඳ සහතිකයක් ලෙස සඳහන් කරන්න පුළුවන්. ආරක්ෂක අංශයක් ලෙස අවිබලයෙන් පිරිස් බලයෙන් ශක්තිමත් කිරීම පහසුයි. නමුත් රාජකාරියට ඇති කැපවීම, මාතෘභූමිය කෙරෙහි ඇති හැඟීම සහ පරාර්ථකාමීත්වය වැනි උතුම් ගුණාංග තුළින් හමුදාවක් සන්නද්ධ කිරීම අපහසුයි. ඒ වගේම විශේෂ කාර්ය බලකාය සෑම අංශයකින්ම පරිපූර්ණ ආරක්ෂක අංශයක් ලෙස අපි කාගේත් ගෞරවයට පාත්‍ර වී තියෙනවා. ඉතින් අපි බලමු අපේ මේ වීරයන්ගේ පුහුණුව සිද්ධ වෙන්නේ කොහොමද කියලා. මෙහෙමයි. STF කියන්නේ ආසියාවේ තියෙන හොඳම අතුරු හමුදාව. කටුකුරුන්ද පුහුණු පාසලේදී තමයි ට්‍රේනින් එක දෙන්නේ. ඉන්ටර්විව්ස් 7කට ආසන්න ගානක් තියෙනවා. එකක් හරි ෆේල් වුණොත් යන්න බෑ. ඉන්ටර්විව් අවසානයේ මාස 6කට නොවැඩි මාස ගානක් පොලිස් නීතියට ට්‍රේනින් එක දෙනවා. STF ට්‍රේනින් එකට පුරුදු වෙන්න. ඊට පස්සේ තමයි STF ට්‍රේනින් එක පටන් ගන්න. මේ ට්‍රේනින් එක අවුරුද්දක් වෙන්න පුළුවන්, ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. මේ ට්‍රේනින් එකේ කිලෝමීටර් 48ක් වගේ පාගමන් පවා තියෙනවා. ලේසි නෑ කට්ට කන්න වෙනවා එනවනම්. එහෙම බැරි කෙනා හොරින් හරි පැනලා යනවා. ජංගල් ට්‍රේනින් එක දවස් 14ක් තියෙනවා. අම්පාර සහ නුවරඑළිය එරියා එකේ තමයි ඒක තියෙන්නේ. ඊට පස්සේ තමයි පාසින් අවුට් එක. පාසින් අවුට් එකෙන් පස්සේ කැම්ප් වලට නම් කරනවා. කැම්ප් ගියට පස්සේ අවුරුදු 3ක් වෙනකම් ජොබ් එක පර්මනන්ට් නෑ. අවුරුදු 3කටත් පස්සේ එක්සෑම් තියෙනවා. මෙඩික්, නීතිය, ඉංග්‍රීසි, දෙමළ, පිහිනු මේ සබ්ජෙක්ට් ඇතුළුව තවත් විෂයන් ගණනාවක් තියෙනවා එක්සෑම් එකට. අනිවාර්යෙන් පාස් වෙන්න ඕනේ එක්සෑම් එක. ඒ අනුව ගෙවි ගිය දශක තුනහමාරක පමණ කාලය තුළ යුදබිමේදී විවිධ මෙහෙයුම්වලදී මාතෘභූමිය වෙනුවෙන් ස්වකීය ජීවිතය පූජා කළ STF රණවිරුවන් සිහිපත් කිරීම අපගේ යුතුකමක්. ඒ වගේම වගකීමක්ද වෙනවා. ඉතින් තව මේ වගේ වීරෝදාර සිංහපුතුන් පිළිබඳව අභිමානනීය වීඩියෝකින් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් සමුගෙන යනවා. ඒ වගේමයි මේ වීඩියෝ එක ගැන ඔබගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරලා වීඩියෝ එකට ලයික් කරලා තව කෙනෙකුට බලන්නත් ෂෙයා කරන්න අමතක කරන්න එපා.